වෙනුවෙන් ලක්මාලි හේමචන්ද්‍ර අද අපි මේ දේශපාලන සංවිධාන සිවිල් සංවිධාන සහ ක්‍රියාකයන් සමග එකතු වෙලා මේ විරෝධතාවයට සම්බන්ධ වෙලා ඉන්නේ ලංකාවේ ජනාධිපතිවරයා හැටියට කටයුතු කරන රනිල් වික්‍රමසිංහගේ අත්නෝමතික ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකලාපයට එරෙහිවයි අපි හැමෝම දන්නවා මේ වන විට ලංකාවේ ජනතාවට උද්ඝෝෂණ කරලා වැඩවර්ජන කරලා හෝ ඡන්දයෙන් තමන්ගේ කැමැත්ත අකමැත්ත පළ කිරීමට ඇති අයිතිය ජනාධිපතිවරයා විසින් හකුලවමින් ඉන්නවා මැතිවරණය කල් දානවා වැඩවර්ජන කරනකොට අත්‍යවශ්‍ය සේවා නියෝග ගහනවා ඒ වගේම උද්ඝෝෂණ කරන ජනතාවට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර ගහනවා දෙදෙනෙක් මේ වෙනකොට විෂ සහිත කඳුළු ගෑස් නිසා ශ්වසනය කිරීම නිසා මිය ගිහිල්ලා තියෙනවා ඉතින් මේ මරණවලට රනිල් වික්‍රමසිංහ වග කියන්නට ඕනේ අපි දන්නවා මේ දවස්වල කතා වෙනවා මේ ආර්ථික ස්ථායිතාවයක් හදාගෙන ඉන්න නිසා ඡන්ද දියන්න ඕන නැහැ උද්ඝෝෂණ කරන්න ඕන නැහැ වර්ජන කරන්න ඕන නැහැ ආර්ථික ස්ථායි වෙමින් යනවා කියලා. ඒ අපි කියන්න කැමති ගිය අවුරුද්ද 2022 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය මිෂෙල් බැෂලේ ඉතාම පැහැදිලිව කිව්වා ආර්ථික අර්බුද ඇති උනේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන ලද පරිසරයක් ඇතුලේ කියලා. ප්‍රජාතන්ත්‍රවාදයේ හකුලවන ලද රටක තමයි ආර්ථික අර්බුදයේ ඇතිවීමේ හැකියාව ඇති වුණේ කියලා. ඒ කියන්නේ මේ දූෂණ වංශා දූෂණ ජනතාවට එරෙහි ආර්ථික අපරාධ මේ සියල්ල සිද්ධ කළේ ප්‍රජාතන්ත්‍රවාදයේ හකුලමින් මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමෙන් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමෙන්. ඉතින් මේ වෙනකොටත් මේ කරගෙන යන්නේ ඒකයි ප්‍රජාතන්ත්‍රවාදයේ හකුලනවා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා ජනතාවට තමන්ගේ කැමැත්ත කැමැත්තෙන් පාලකයන් පත් කර ගැනීමට තියෙන අති මූලික අයිතිය උල්ලංඝනය කරමින් යනවා ඒකට විරුද්ධව පාරට බහිනකොට කඳුළු ගෑස් ගහනවා. ඉංගින් තමයි ආනව අයිතිවාසිකම් දේශපාලන අයිතිවාසිකම් ආර්ථිකය කියලා තුනක් නැහැ. මේ තුනම එකට තියෙන්නේ ආර්ථිකය ආරක්ෂා කරන්න නම් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදයයි ආර්ථිකය කියලා දෙකක් නැහැ. මේ බොරු කතන්දර රනිල් වික්‍රමසිංහයි එයාගේ මේ වන්දිබට්ටය හැමතැනම කී කියනවා. අපි ඒකට විරෝධය ප්‍රකාශ කර සිටිනවා. ඉතින් අපි රනිල් වික්‍රමසිංහටත් ඔහුට මේ බලය සපයන උත්තේජනය සපයන මාධ්‍යකරුවන්ටත් එයාගේ වන්දිබට්ටයන්ටත් කියන්න කැමති ජනතාවට උද්ඝෝෂණය කිරීමට වැඩවර්ජන කිරීමට ඡන්දය දැමීමට තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රකාශ කිරීමට සම්පූර්ණ අයිතිය තියෙනවා ඒව උල්ලංඝනය කරන පාලකයෙකුට කිසිම අවස්ථාවක රට හදන්න බෑ ආර්ථිකය හදන්නත් බෑ ඒ නිසා රනිල් ඔයාලා බැහැල යන්න සිද්ධ වෙනවා දැන් හොඳින් බැහැල යන්න එහෙම නැත්නම් අනිවාර්යෙන් ජනතාව වව පන්නනවා